අයුබෝවන්දුවේ පුතේ අදපි කතා කරඩ යන්නේ පහශ්‍රේණිය ගනිත පොතේ තියන සංඛ්‍යා රටා කියන තේමාවට අදාළව පොදුවන්තරය හාය වූ සංඛ්‍යා රටා. පුතාලට මත කෑති, අපි හතර ශ්‍රේණයේ දීගන ගත්තා පොදුවන්තරයේ දෙක තුන, පාහා දහය වගේ සංකයා රට අපි ඒ ටික මතක් කරලා බලමු පුතරට මතකද කියලා මෙන්න මේ සංක්‍යයා රටා බලන්ට පුත්තේ මෙතන පොදුවන්තරය පුතරට මතක නම් බැලූ බැල්මට පේන වැඇති අපි බලමුම් පොදුවන්තරය කීයද කියලා එක්කයි තුනයි අතර වෙනස කීයද බලමු වෙනස දෙකයි. එහමනම් මෙතන පොදුවන්තරේ දෙකයි. පොදුවන්තරේ දෙකවූ සංක්‍යයා රටාවතාව මේ ඉදිරියට යන්නේ අපි තුනට දෙකක් එකතු කරාම පහයි පහට දෙකක් එකතු කරාම හත්තායි අපිට ඉදිරියට යන්ඩ පුළුවන් හත්තට දෙකක් එකතු කරලා ඊළඟ සංක්‍යාව හොයා ගන්න පුළුවන්. මෙ තව සංක්‍යයා රටාවත් තියෙනවා අපිට හරිහුරුයි නේද පහා. දහය පහළව විස්ස. මලු මෙතන පොදුවන්තරේ කීයද කියලා. පහ පහට පහක් එකතු වනාම දහයයි. දහයට පහක් එකතු වනාම පහළවයි. පහළවට පහක් එකතුනාම විස්සයි. මේ සංඛ්‍යා රටාවත් පහම් පහ එකතු කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. සවත් සංක්‍යයා රටාවක් බලමු තුන්න හය නවය දොලහා. බලන්න පුතේ මෙතන සංක්‍ය දෙකක් අතර වෙනස කීයද කියලා. තුන්නට තුනක් එක තුුණම හය හැදෙනවා. එහෙම නං නවය හැදන්න හයට තුනක් එකතු වෙන්න ඕනේ. දැන් පේනවා පිට එතර පොදුවන්තරේ තුනයි කියලා හෙනම් තුනෙන් තුන එකතු වෙනවා නවේට තුනකෙක් තුනාම දොළහයි. මේ සංක්‍ය රටාවත් අපිට තවත් ඉදිරියට ගෙනයන්න පුළුවන් තුනෙන් තුන එකතු කරමින්. එ මේ සංකයා රටාවත් බලන්න මෙතනත් අපි ගෙනගත්ත එකක්ම තමා තියෙන්නේ. දැම් මෙතන අපිට බැලූ බැල්මට අපිට නොහුරුයි වගේනේ අපි මෙතන ඔන්න පොදුවන්තරේ හොයා ගන්නයි හදන්නේ. පොදුවන්තරේ හොයන්න පුතේ පිටුපසතියෙන සංක්‍යාවෙන් පෙරසංක්‍යාව අඩු කරන්න ඕන අපි මුල්ම සංක්‍යා දෙක ගල්මු එ හය පිටුස සංක්‍යාව හය ඉදිරියේ තියෙන සංක්‍යාව එක එතකොට අපි හයි එකක් අඩුකරනවා. හයිංි එකක් අඩුකරාව වෙනසේනවා පහක්. තවසංක්‍යයා දෙකක් බලමු පිටුපස සංකියාවේ කොළ හා පෙරසංක්‍යාව හයර්. එකොලහිෙන් හයක් අඩුකරාම ඒත් එන්නේ පහක්. එහෙම නම් මේ සංක්‍යයා රටාවේ පොදුවන්තරේ පහක් කියලා අපිට පේනවා. අපිට තව පුළුවන්, ඉදිරියේ ඇති සංක්‍යාවට දැන් අපි හොයාගත්ත පොදුවන්තර එකතු කරලා සංඛ්‍යා රටාව ඉදිරියට යන්න. එකොලහට පහක් එකතු කරාම දාසයයි ඔන්න ඔය විදියට අපිට පුළුවන් පොදුවන්තරේ හොයාගෙන ඕනම සංඛ්‍යා රටාවක් ගොඩනගා ගන්න මංක වුවන මුලින්ම කුතල රද කතා කරන්න අපි පොදුවන්තරේ හය වූ සංක්‍යා රටාවක් කියලා මේ අපි මතක් කර ගත්තේ අපේ හතර ශ්‍රණයට අදාළ සංක්‍ය රටා කීපයක්. අපි බලමු මෙන්න මේ සංක්‍යයා රටාව මේ සංක්‍යයා රටාව අපිට තියෙන්නේ හාය දොල්ලා හා දහාට විසිහතර තිහ. අපි ඉදිරිිය තිත්පේලි අද්දාාර තියෙන ොනෙපපුතේ. කියන්නේ මේ රටාවතාව අප ඉදිරියට යන්න පුළුවන්. බලමු මෙතන පොදුවන්තරය කීයද කියලා එකයන්නේ හායාත් දොලහත් අතර වෙනස. එහෙමත් නැත්තං අපි වෙන සංඛ්‍යා දෙකක් ගමු විසිහතරත් තිහත් අතර වෙනස මේ කොහොම කිව්වත් රටාවක් නම් මේ පොදුවන්තරේ සමාන වෙච්ච සංඛ්‍යා රටාවක් නම් එකළඟ පිහිටි ඕනම සංක්‍යයාා දෙකක වෙනස සමානවඩ ඕන බලමු අපි. දොළහයි හයයි අතර වෙනස හයයි. බලමු දොළහයි දහටයි අතර වෙනස ඒත් හයයි ඒ කියන්නේ දහටෙන් දොළහක් අඩුකරාම හයයි. විසිහතරෙන් දහටක් අඩුකරාම ඒත් වෙනසේන්නේ හයයි. තිහෙම් විසිහතරක් අඩුකරාම ඒත් වෙනසෙනවාපිට හය. මේ විදියට පුතේ, මේ හයේ සංක්‍යයා රටාව අපිට ඉදිරියට අරගෙන යන්න පුළුවන්. තින් හයේ සංක්‍යයා රටාව හයිම්ම විතරන් ෙමේ පටන් ගන්න. අපිට ඕනම සංක්‍යාවකින් මේ රටාව ආරම්භ කරන්න පුළුවන්. එන්න මේ සංකයා රටාවත් බලන්න පුතේ. ඔන්න මුල සංක්‍යාව එක් එකට කිය එකතු වෙලා ද හත හැදිල තියෙන්නේ බලමු ඔන්න වෙනස. එකත් හතත් අතර වෙනස හයයි. සංක්‍යාවක් බලමු දහතුනයි හතයි අතර වෙනස. ඒත් හයයි. ඒ කියන්නේ මේ පොදුවන්තරය හය වූ සංක්‍යයා රටාවක් කියලා අපිට පේනවා. අපි බලමු දහතුනට හයක් එකතු කරාම දහනමයයි. දහ නවයට හයක් එකතු කරාම විසිපහා හැදෙනවා. මේ විදියට අපිට. හය හ ඉදිරියට ගිහිල්ලා ඔන තවත් හයේ සංක්‍යයා රටාව අපි ගොඩ නැගුවා. මේ සංක්‍යයා රටාවත් බලන්න එතර මුල සංක්‍යාව තියනෙ තුන ඊළඟ සංක්‍යාව නාවය තුනයි නවයයි අතරේ වෙනස එහෙමනැත්ත නවයෙන් තුනක් අඩුකරාම හයයි මේකම අපිට කියන්න පුළුවන් තුන්නට හයක් එකතු කරාම නවයයි. අපිට රටාවක් ගොඩන හොයන්ද දේසිම ක්‍රමය තමා පිටු පස සංක්‍යාවෙන් පෙරසංක්‍යාව අඩු කරලා වෙනස හොයාගන්න එක. ඉරඟට බලමු නවයයි පහලවයි අතර වෙනස ඔන්න හයයි. එමනම් මේ යන්නේ හයියේ සංක්‍යයා රටාව විසි එක. හයා එකතු කරාම විසිහතායි තවත් සංකයාරටක් බලමු දෙ අට දාහතර විස්ස විසිහාය එතැනත් වෙනසයන්නේ හයයි දෙකත්ටත් අතර වෙනස හයයි කියන්නේ පොදුවන්තරය හය අටට හයා එකතුනාාම දාහතරයි හතරට හයක් එකතවනාම විස්සයි. විස්සට හයක් එකතුකොඩාම විසිහයක් එනවා. මේ විදියට පුළුවන්න්නේද පුත්තේ අපිට මේ රටාවතාව ගොඩා ඉදිරියට යන්න මේ අපි තිත්පේදයක් ඉස්සරහින්දාන්නේ ඉදිරියට යන්න පුළුවන් කියන්න. දැම් පුතාලට මේ විදියට, ලුවන්නේද ඕනෙම සංකියාවකින් පුතාලා කැමති සංක්‍යාවකින් පටන්ගෙන පොදුවන්තරය හයක් වෙන සංක්‍යයා රටා ගොඩනගන්න හොඳයි. එහෙම නම් පුතාලා තමන් කැමති සංක්‍යාවක් මුලට දයලා හයේ සංක්‍යයා රටා කීපයක් ගොඩනගන්න පුරුදු වෙන්න. මේ විදියට අපිට ඕනම සංක්‍යයා රටාවක් ගොඩ නගා ගන්න පුළුවන් පොදුවන්තරය හොයාගත් තම, අදමම මතක්කරේ හයේ සංක්‍යයා රටාවක් ගොඩනගාගන්න විදිිය. හොඳයි එහෙමනම් වෙනත් දවසකාපී තවත් අලුත්පාඩමකින් හම්මවෙබූ තල සියලු දෙනාටම ආයු පෝවල්.